හයි බෝන් සුබ දවසක් ඔයාලා හැමෝටම අද අප්‍රේල් 13 හෙට 17 සිංහල අලුත් අවුරුද්ද ඉතින් මේ වීඩියෝ එක අද බලන ඔයාලට මම මේ විශේෂම අරන් ආවේ ලොකු දෙයක් දැනුවත් කරන්න මොකද මේ වීඩියෝ එක බලන ඔයාල නොදැරුවත් වෙම හරි තවත් ජීවිතයක් බේර ගන්නවා කියන එක නම් ස්ථිරයි මොකද ඒ බේරගන්නේ ඔයාගේ ළඟම කෙනෙක් වෙන්න පුළුවන් ඔයා මේ වීඩියෝ එක බලන්න ආයේ මේකේ දාලා තියෙන දේ දැකලා වෙන්නත් පුළුවන් ඉතින් ඒක මම ඔයාලට තේරුම් කරලා දෙන්නම් මෙහෙම මේක මම ඇත්තටම දැන් මේ එක්තරා ප්‍රවෘත්තියක් දැක්ක නිසා මම ඊයේ මොකද ඒක මම හේතුව කියන්නම් මම දැක්කා ජලේ පාවෙලා ආපු බෝතලයක තිබිච්ච දෙය බීපු කෙනෙක් මැරිලා කියලා. ඉතින් ඒක අපිට ඇත්තටම නොදැනෙන්න පුළුවන්. මොකද නමුත් ඒක දැනුණට පස්සේ ඒ වින්ද කෙනාගේ සහෝදරයෙක් වෙන්න පුළුවන්, සම්පුරුෂයා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් තාත්තා වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ඒක අපිට දැනෙන්නේ නැහැ. නමුත් ඒ අපේ කෙනෙක් නෙවෙයි හින්දා. නමුත් මේක ඕනම වෙලාවක මේ සිංහල අවුරුද්දේ මේ දවස් 7 ඇතුළත ඕනම කෙනෙකුට මුහුණ දෙන්නට වෙන්න පුළුවන්. නමුත් ඒ නිසා තමයි මේ දැනුවත් කිරීම කරන්නේ. මේ ටික හොඳට අහගන්න ඒ නිසා හොඳට මතක තියාගන්න මේ මිනිස්සේ කිව්වේ නේද මේ වීඩියෝ එකක් දාලා කියලා. ඉතින් මම ඇත්තටම ලංකාවේ නෙවෙයි ඉන්නේ. නමුත් මේ වීඩියෝ එක බලන ඔයාලා සහ මේ වීඩියෝ එක කරන මම ඇත්තටම නැති වෙන්න තියෙන ජීවිතය බේර ගන්න පුළුවන් වුණත් වෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලපු නිසා. මම කියනවා ඔයාලට මතක් කරලා ඇයි කියලා. ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ හරියටම සිංහල අවුරුද්ද සමරන්න බැරුණා ලංකාවේ මිනිස්සුන්ට. හේතුව තමයි මේ ලෙඩ රෝගය. ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ ගොඩක් අය මේක සමරන්න බලාගෙන ඉන්නවා. ඇත්තරම ගංවල මිනිස්සු පිරිමියයි ගොඩක් කරන්නේ අරක්කුත් එක්ක තමා මේක සමරන්න යන්නේ. ඉතින් අරක්කු බිව්වට පස්සේ බැරි වෙලාවත් ඔයාගේ තාත්තා, ඔයාගේ සහෝදරයා, ඔයාගේ ස්වාමිපුරුෂයාට ඩ්‍රයිවිං කරන්නම් දෙන්න එපා, ඩ්‍රයිවිං කරන්න දෙන්න එපා, ඒ වගේම ගස්වල නගින්න දෙන්න එපා, ඒ වගේම තමා වතුරකට පයින්න දෙන්න එපා. ගොඩක් ඇත්තරම ගංවල කරන්නේ මිනිස්සු පයින්නවා, ලිග් වලට පයින්නවා, වැව් වලට පයින්නවා. නමුත් අවසානයේදී සිංහල වෘද්ධ සමරණේ සතුට නැති වෙලා යනවා, තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා. ඕනෑම කරදරයක් ඒ අවස්ථාවේදී වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් කරගන්න පුළුවන්, ඒක කරන්න පුළුවන්. ඔයාලට විතරයි නොබී ඉන්න, ඔයාලට විතරයි කරන්න පුළුවන්. ඒ නිසා මතකන කර ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි පුළුවන් තරම් ඉතින් නොබී ඉන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඉතින් මේ බොන එක ගැන මතක් කරේ. එහෙම දේවල් මේ කාලේ සිද්ධ වෙනවා, ඇත්තටම සිද්ධ වෙනවා. නමුත් ඒක දැනින්නේ නැහැ. මොකද මේක ඔයාලා කෙනෙකුට නොවන නිසා ඕන තරම් දේවල් සිද්ධ වෙනවා. නමුත් තමන්ගේ කෙනෙකුට වෙන්න නොදී තමයි මම මේ මතක් කරන්නේ. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි මේක බලන්න આવට. ඉතින් ඔයාගේ අදහස් අනිවාර්යෙන් පහලින් දක්වන්න අමතක කරන්නවා. මේක තව කෙනෙකුටත් කියන්න. ඉතින් ඔයාලට හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. සාමයේ සතුට පිරි. ඒ වගේම තමයි සතුටින් ඇත්තට මේ අවුරුදු සමරන්න පුළුවන් වෙන්න ඕන. පරිස්සම් වෙන්න හැමෝටම. මේ අමාරුයි මේ අවුරුදු කාලේ ජීවත් වෙන්න. හැමෝටම හැමතැනම කරදර සිද්ධ වෙනවා. පුළුවන් තරම් පරිස්සමෙන් ජීවත් වෙන්න, ලෙඩ රෝග හදාගන්න නැතුව. ඉතින් බලමු ලබන අවුරුද්දවත් සිංහල අවුරුද්ද සමරන්න පුළුවන් වේද කියලා. එහෙනම් හැමෝටම පරිස්සමෙන් ඉන්න, තෙරුවන් සරණයි. සුබ අලුත් අවුරුද්දක් වේවා. ජය වේවා හැමෝටම.